Spirit FM. What is it? Ami, ayo, apo, ami, amo, panagya, ha, me, mahatya, mahatya, me, hello, woohoo. Mahatya. Me, rasama tino tu balan kata kere. Rasanya, uluan na madat rasawa kau la dia? Yang kau ini uragi lo kau ya bagi maki melon tepat kereta. Mata tu tenun dah dan ni. Iya mana ni mata? Mata itu lah loko pati apa? Job sekat tenun aku. Oh, ya kan nama hari ni lah. So cuma tu nenang hodet meti. Apa pak? Me kira ni dia anu manusia. Maket me bade bat terine tu mangin ni. Rasawa ni. ඉවසීමත් නෑ මගේ ඉවසීමත් නෑ හොඳේ ඉවසන්නේ සර් ඉවසන්නේ ඉවසීමෙන්නේ සර් සැනසීම ලැබෙන්නේ කොහොමද අයිමින් මම ඔය ටික එපා ඉන්නකො සල්ලිපා අල්ලිපා සර් මට සර් අල්ලලා ගියා රත්තරන් හදවතක් තියෙන නිකලල් පිවිතුරු අකලංක පෙනුමක් තියෙන මම අනචාරි මූණක් තියෙන මේ සර් සමහර ඉන්නේ මේ අහිංසක වුණක් තියෙන කෙනෙක් විදිහට මම සර් දැක්කා ඒකයි සර් මේ වැඩි නිකන් කරලා දෙන්නම් වැඩි නිකන් කරලා දෙන්න සබි ඔම් බැඩි උරුනාම ඔය කන්න බුරියානි එකක් වගේ කනලා දෙන්නකො ඊයතිය මොන දෙල්ලේ බුරියානි වගේ එකක් බුරියානි ඔය හිටහම මෙතන මේ පොල්ලක් තිබ්බා බුරියානි පා මන් දන්නව සර් ඔය තෙල් කන්න හොඳ නැති හින්දානේ බුරියානි වලට විරුද්ධ එහෙනම් සර් මේ බටර් නාන් එක තන්දුරි චිකන් එකක් එබැනේ නැවනි ඈ පලයන් යන්න මෙතනින් හරි මුකුත් එපා සර් අපි වැඩි කම්මුකො වයිමෙන්න සමි ආ වැඩි පිළිවෙලයි කියලා හිතුනොත් විස්කිරින් යයි කහටකයි දෙන්නම් එපාන දැම්මම පලයන් යන්න හරි මුකුදාලි මහත්තයා විස්කිරින් යයි ඥානකට දෙකයි නෙවෙයි එකයි නී හරි කරමුකො මෙන්න කරමුකො ඥානකට එකයි ඈ වැඩ කරා හරි මුකුදාලි මහත්තයා මේ මුකුදාලි මහත්තයා මේ වහන්නේ මොන කටියද මහත්තයා රෙන්ඩයි යකඩ නැති තියෙන ඒක ආඩු යාර කබ්බන් ඔය බඩු පිහිදාපු අන්ඩර්ස්කර්ට් එක රේන්දියක් ගැලවිලා තියෙන්නේ you understand yes understand and you understand me sir me ආ මේ කඳ මහත අඟල් දෙකේ අනවගේ හාල්මෙස්සු ඉන්නේ මේක කරෝලක් එක්කද සර් නෑ බං ඔය මීයන්ට වහ තියන්න ගෙනාපු හාල්මෙස්සු මීයෝ කාලා පාඩු වෙච්ච හින්දා තමයි බං මේ හාඩ්වෙයාර් එක වහන්නේ අම්මෝ මේක හිටපු මීයෝ යකඩන විතරයි බං මේරුනේ සිමෙන්ති පවා කෑවා කියහන්කෝ අම්මෝ කියහන්කෝ නෑ මී මුදලයි මහත්තයද කියන්නේ මං මෙතන යනකොට දැකලා තියෙනවා මේ කැසීර් කූඩුවෙ මී පෝසියෙක් ඉන්නවා යකෝ ඒ මගේ දුව උටා ඒ දුවද නිකන් ආ ඔක්කොම අස්කලා සර් සමි මේ රේකියයි බලු දැම්මල් ටිකයි ඉබ්බු ටිකයි මොකද කරන්නේ සර් ඔන්න ඔය ලටපට ටික එළියට ඇදලා දාහම් බං සමි සර් ඔ අපරාධිනි සර් මේ කඩේ වහලා දාන්නේ මෙතන හොඳ බිස්නස් නේද කඩක් නේ සර් මොකවක්වත් කරන්න බෑවම් මීයෝ එක්ක බට කියන්නේ ඇඳගෙන ඉන්න සරම කපනවා කියහන්කෝ ආ කෝතල ඇඳලා බැගුවේ නැත්ද මුදලානි මහත්තයා කරවල ගන්නකෙ මීයෝ හපනවා ඒකවලක් කොන්න සක්‍රියද බෑ මං උඹට කිව්වා කියලා හිතාගනින් ඕදලන්දින් යකෝ සරම විතරක් නෙමෙයි දාගින සෙරප්පු කපනවනේ කොටින්ම කියනවනම් කෑමක් කන්න බෑ උදුරන් දුවනවා බං මීයෝ නැතුව මො මීයෝ නෙමෙයි යක්කු බං ඒවද හරි මී මුදලාලි මහත්තයා මට පොඩි අදහසක් ආවා මුදලාලි මහත්තයා කැමති නම් ක්‍රියාත්මක කරමු ඔය විස්කිරියක් එකයි මේ කිරිටි එකයි දෙන්නකෝ පුරගම කතා කරමු විස්කිරිය දෙක නෙමෙයි එක අනිතක මගේ මේක කකා දැන් ගියහන් ඔබ බලන්න මොකද්ද අදහස මීයන්ගෙන් බේරිලා කරන්න පුළුවන් නම් එකක් විතරයි හොඳේ මුදලාලි මහත්තයා මෙහෙමයි මීයන්ගෙන් වෙන හානිය අවම කරගන්න අපි මෙතනට පූසු බල්ල ටිකක් ගෙන්නමු තව විවිධාකාරයේ සත්තු ගෙන්නොත් මීයෝ ඉන්න එකක් නෑ මුදලාලි මහත්තයා අප හැදිලි බං මොක පැහැදිලිව පොඩ්ඩක් ගියහන් බලන්න මේයි මී තව විස්කිරිණාවක් දෙන්න බැරි මොකක් නෑ නම මී තැති මකියලක අපි සත්තු සායනියක් දාමු ඇනිමල් ක්ලිනික් මං හරියටම හරි හිතුවා උඹ විස්කිරිණ එහෙට මෙහෙට හක්කට දීලා අල්ලන ගමන් හොඳ ගොන් කතාවක් කියයි කියලා මං හිතුවා මං සත්තු සායනියක් දාන්න මෙතන කොබන් ડોක්ටර් කෙනෙක් කො එව්වට මෙතන බඩු ඔය ඉතින් සර් මේක හිතන්නකෝ වැලේ වැල් නැතුව පටන් ගන්න වැඩේට තව කාටවත් සල්ලි දෙන්න තියෙනවද අපි ගාව සල්ලි නේනි සර් තමයි පසු හිටිය මං ඇටෙන්නම්
හරි 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 එතකොට දැන් මම පසු වෛද්‍ය සර් තම පසු වෛද්‍ය උඹ ඇටෙන්ඩන්ට් ඇටෙන්ඩන්ට් ඔව් ඉතින් ඔව් වෙදකම් කරන වෙදාටනේ නෙලන්නේ මිනිස්සු නේද ඇටෙන්ඩන්ට් නෙමෙයිනේ නේද බයිවෙන්නි බසු බයිවෙන්නි බා ඔය මිනිස්සුන්ට උනට කැස්සට බඩේ අමාරුවට දෙන බේත්ම සත්තුන්ට දෙන්න තියෙන්නේ හරියයි නරම් අයියෝ හරියනවද අහනවා සර් සත්තුන්ට වඩා අන්ත මිනිස්සුන්ට ඒ බේත් හරියනවනම් ආයි සත්තුන්ට එකෙම හරියනවා බයිවෙන්නි දෙයක් නෙමෙයි සතාට කියන්නේ බෑනේ සර් බේත් හරිනෑ කියලා අන්න ඒකනේ මෙතන තියෙන chance එක ඕ නේද බා සතා මලොත් විතරනේ කේස් එක නේද බා අන්න ඒකනේ බා කිව්වේ මේ මුදලරි මාත්‍යා මුදලාලි මහත්තයා ආ මුදලාලි මහත්තයා එනකොට මම සම්පූර්ණ මේ ගේ ඇතුලේ මම මොප් කරා ආ එතකොට මේ පුටු ටික කොම් පිය දාලා මකුළු දැල් කැඩුවා ආ එතකොට මේ බඩු දැන් වල ටික කොම් ගාන තේරුවා මේ බලන්න හරි දැන් නම් පොඩි බඩගින්නක් එනවා වගේ මේ ටික තම වැඩ කරානේ ආ බං ආ මේ මුදලාලි මහත්තයා දැන් උඹ මෙතෙන්ට ආපු වෙලාවේ ඉඳලා විස්කිරිණ එකයි බිස්කට් පැකට් එකයි ඒ උදේ වරුවට එතකොට දවල්ට චිකන් ෆුල් කෑම එකයි යෝගට් එකයි ඔහම කන්න හොඳද ගියහන් හොඳයි ඇදෙන වයසනේ මං ඉන්නේ කන්න තමයි මට මේ වැඩ කරන්න පුළුවන් යකෝ මං කියන්නේ හොඳ නෑ කියලා උඹේ ශරීර සෞඛ්‍යයට නෙමෙයි ගොනෝ මගේ සාක්කුවට යකෝ ඔහම කනකොට උඹට නම් ලෙඩක් හැදෙන එකක් නෑ හැබැයි මාව නම් ලෙඩ වෙයි බලයින් දැද්දි ටික හිමින් ගහන් මුදලාලි මහත්තයාට කියන්නේ මං ඉස්සෙල්ල වැඩ කරපුතල මුදලාලි කිව්වේ ඔය ටිකමනේ මට කන්න දෙන වෙලාවේ අලියෙක් ගෙනල්ලා හැදුවා නම් ඉජුක් ගෑවම මේ වලිගවත් උනායි කියලා කිව්වා නෑ බං අලියට ඉජුක් ගෑහම වලිගවනනවා කිව්ව මුදලාලි කවුද බං ඇයි අර ලෙල්ල උටංගම මුදලාලි මහත්තයා බේකරියේ ආ ගමන් නෑ ගමක් නෑ මේ ඒක නෙමෙයි බං මේ දැන් මේ වැඩේ පටන් ගන්න හිතුවට දැන් උඹටයි මටයි මේක කොරන් ගිය හැද්ද කියලායි බං කල්පනා කළේ සත පහකට බයි වෙන්නපා මුදලාලි මහත්තයා සත පහකට බයි වෙන්නපා මටයි උඹටයි මේක කොරන් ගිය හැටි මොකද්ද මේ කිව්ව අසික්කිත කතා මටයි උඹටයි වැරදුන මුදලාලි මහත්තයා උඹටයි මටයි එහෙමද කියන්නේ ඈ එහෙමත් නෙමෙයිද ඔය කරවන්නේ ඒකනේ අනේ අම්මේ උඹ වගේ වස්සෙක් එක මේ වැඩේ කරන් ගිය හැද්ද මන්ද බං මොකොත්ම නැති එක ඉදින් නොකරත් බෑනේ වැඩ හිතහංගෝ මේ කොයිකටත් ඇනිමල් ක්ලිනික් එකේ බේඩ් ටික අරන් ආපු ගමන් පළවෙනි පිස්සු බලු ඉන්ජෙක්ෂන් එක මං උඹට විදිනවා හොඳේ තරහ වෙන්න එපා මුදලාලි මහත්තයා ඈ මී පොඩි දන්නේ නැති දෙයක් අහන්නේ සත්තුන්ට වෙදකම් කරලා මොකක් හරි මිස් ෆයර් එකක් ගින් පොලිසියෙන් අපිව උසාවි දැම්මම වැලිකඩ කූඩුවටද දාන්නේ එහෙම නැත්නම් දෙහිවල සත්තුත් කූඩුවටද දාන්නේ දැන් මේ දා දාන්නේ මේ ඕ දැන් මේ අන්නේ උඹ කිව්ව කතාවට මට පොඩි බයකුත් ආවා ගියහන්කෝ දැන් බය වෙන්නේ මුදලාලි මහත්තයා මල් ළඟ ඉන්නවනේ දැන් ඔය නෝනලා පූසන්ට බල්ලන්ට පණ ඇරලානේ මයිලකට හරි මොනවා හරි වුණොත් අපිව උල තියලා මරයි බොල මේවද මුදලාලි මහත්තයා එක්ක මේ උදලුත් තියෙන එක අපි දැන් අමුඩ කැටි දෙකක් ඇඳගෙන මේ අමුඩ කැටනම් අපි ෂෝට් දෙකක් ඇඳන් කුමරු මචනකෝ අර දේශපාලන කුමාරලා ඔය මේ දවස්වල ෂෝට් ගහගෙන කොටන්නේ දාගෙන මේ වත්මගුල් නේ බං ඈ වත්මගුල් ආව් ඒ දේශපාලු තුමාලා කොටනකොට වටේට සෙනඟ පිරිලා අප්පුඩි ගහනවා රෙදි හැට් ඇඳගත්ත මොඩල්ස්ලා ඒ නියර දිගේ පෝලිමට අර නිල්ල සොයා ෆිල්ම් එකේ වගේ මෙහෙම එනවා අපි එහෙම කොටනකොට කවුරුත් නැහැ නේ බං අන්තිමට උඹයි මායි ගොම්බානයි විතර නිතරු වෙන්නේ හරි හරි සර් එන අපිත් ඒ වගේ සෙනඟ අප්පුඩි ගහන්නයි මොඩල්ස්ලා මේ ඇඹුල් අරන් එන්නයි කුමරු පැත්තකින් තියලා අපි බලමුකෝ පොලිටික්ස් වලට සර් ඊට වැඩිය නම්බුයි නේද බා හත්තුන්න බේත් කරන් ඉන්න එක මේ මුදලාලි මහත්තයා මොකද බං ඥාන කතාවක් කමුද ඈ නෑ ඕන්නේ මේ නිකන් විහිළුවට ඒක නම් කිවි මේ තකොටක් වෙලා ඉඳලා පත්තු කමු ඈ මේ මුදලාලි මහත්තයා ඈ දැන් අපි ඕනම සතෙක්ට වෙදකම් කරනවා කියලා බෝඩ් ගැහුවට අවදානමකුත් තියෙනවා නේද ඒ මොකද තියෙන අවදානම අපි ඕන සතෙක්ට බේත් දෙනවා ඒකේ ප්‍රශ්නයක් නෑනේ සර් ඔහම කිව්වට දැන් අලුත් පරපුර මාර සත්තුනි සර් ඇති කරන්නේ කටුස්සෝ ගෙම්බෝ හුනෝ කැරපොත්තෝ
අකරැල්ලෝ ඔය අසනීප වෙච්ච ඕන සතෙක් ගෙනාව අපි මොකද කරන්නේ අම්මප දැන් හැදෙන උණුයි සත්තුයි මට පැටලෙනවා ගියහන්කෝ මට පැටලෙනවා ඔබට කියන්න මුදලයි මාත්‍ය ඉස්සර ගෙදරක බල්ලෙක් හදන්න ඕන උනහම ඔය කානුවක පැටව ගහපු එක උස්සන් ඇවිල්ලා ඌව නාවලා හාල් මැස්ස ඔලු ටිකක් කඩලා බත් එක්ක අනලා කන්න දීලා සරම්පටියකින් ගැට ගහලා තිබ්බනම් ඌ හොඳට හැදෙනවා බං ආයි කොස් කොලයක් වැටුණත් ඌ මෙලෝ 100ක් නැතෝ බුරනවා ගියහන්කෝ ඒකට දැන් හැදෙන බල්ලෝ මස් කට්ට දුන්නේ නැත්තම් හොරා ඇඟට උඩින් පැනලා ගියත් බල්ල පුරන්නේ නේ ඒකනේ ඒකනේ අනික මුදලාලි මහත්තයා උන්ට දෙන්න තියෙන බෙහෙත් වර්ග විටමින් නාවන්න තියෙන ෂැම්පු ඇත්තටම මුදලාලි මහත්තයා දැන් ඉන්න නෝනලා බල්ලෝ හදන හැදිල්ල දැක්කම හොට්ටිකක් අතට දීලා ඉස්කෝලේ යවන්න දෙතික විතරයි අම්මපා අනේ අම්මේ ඔව් බං ඒකනේ නෝනලාට පුළුවන් නම් බල්ලංව ඉස්කෝලේත් අරිනවා අර ළමෙක් ඉස්කෝලේකට දාගන්න තියෙන අමාරුව දන්න හින්දා බල්ලෝ බේරිලා ඉන්නවා බං ඒකනේ මුදලාලි මහත්තයා එම්මේ මුදලාලි මහත්තයා මේ දැන් අපි මේ සත්ව සායනේ සත්තුන්ට වෙදකම් කරනකොට මගේ රැකියාවේ කාර්ය භාරය මොකද්ද මුදලාලි මහත්තයා එතකොට හරි හරි දැන් මමනේ මෙතන දොස්තර මුදලාලි මහත්තයා දොස්තර බටන්ඩා අටන්ඩා මම හතුන්ට ප්‍රතිකාර කරනකොට ඒ කියන්නේ දැන් ඔය ඉන්ජෙක්ෂන් එකක් එහෙම ගන්නකොට ඔය සතෙක් මුත්‍රා කළා ජරා කළා ඈ ඒ ටික සුද්ධ කරන්න උඹට තියෙන්නේ මේ ජරාවත් ඉන්න මේ මුදලාලි මහත්තයා මට තියෙන්නේ නේද මේ මුදලාලි මහත්තයා එතකොට ඊට අමතරව 100% කොමිස් එකක් තිය මේ බලුදන් වෙල් රේක උදළු එහෙම විත්තට කමක් නැතේ ඔව් 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 ඒවා විකුණහන් ඒකට කමක් නැහැ හැබැයි රේක උදළු තල හත් දුන්න ගැලපෙන්නේ කොහොමද කියලා මම මගෙන් අහන්න එපා හොඳේ හරි හොඳම අහන්නේ මේ මුදලාලි මහත්තයා දැන් ඔය ඉන කවුරු හරි මුදලාලි මහත්තයාගෙන ඇහුවම මොනවද කියන්නේ මොනවද කියන්නේ කියලා අහන්න බං මං ගෙන ඇහුවොත් මම ක්වොලිෆයිඩ් වෙට්නර් ඩොක්ටර් කෙනෙක් කියලා කියහන් එච්චරයි ඒකනේ බෙහෙත් ගන්නවද කියලා ඇහුවොත් යකෝ මම වෙට්නරි සර්ජන් කෙනෙක් කියලා කියහන් මට සුදුසුකම් නැහැ කියලා බල්ලෙකුටවත් උඹ කියන්න එපා හොනේ නෑ මුදලාලි මහත්තයා මාව විශ්වාස කර මම ජීවිතේට කියන්නේ ජීවිතේට කියන්නේ නිකන් හරි බල්ලෙක් මගෙන් අහන්න වගේ හැදුවත් මං පටෝලියෙන් ගාලා කටකලියවත් දන්නකෝ වැඩි ඉවරයි නේද උඩ නේ මුදලාලි මහත්තයා ඉන්දා මේ සේවයේ උත්ප්‍රේරණයට වගේ කාමේ බිස්කට් දෙක බල්ලෙක් වගේ යකෝ බලහන් ඉතින් එක සතෙක් ආවේ නැහනේ බේතක් ගන්න මේක දැම්මට වැඩක් තියනවද කියහන්කෝ ඒකනේ බලන්නකෝ මුදලාලි මහත්තයා අනිත් එක මුදලාලි මහත්තයා අපි කොයිතරම් වාසනාවන්තද කියනවනම් සත්ව සායනේ දැම්ම විතරයි මේක පදිංචි වෙලා හිටපු මීයෝ ටික ආගියතක් නැති උනානේ ඒක නෙමෙයි මට දැනුයිනේ බා මතක් උනේ මොකද මුදලාලි මහත්තයා ඔබ මෙහෙට අර වැඩක් අහගෙන ආපු වෙලාවේ හති දාගෙන දාඩිය පෙරාගෙන දුවගෙන ආවේ ඇයි ඔබ මොකක්ද ගේම දීලා කවුරුහට පස්සෙන් එලවන් ආව නේද මුදලාලි මහත්තයා ඉතින් බොරු කියන්න ඕනේ නෑනේ මම යන කෝච්චියේ පැනලා දුවන් ආවේ පොකට් එකක් ගහලා අයියෝ මුදලාලි මහත්තයා මේක තේරෙන්නේ නෑනේ අද කාලේ පොකට් ගහන්න පොකට් වල කොයින්ද සල්ලි පොකට් ගන්නට වඩා හොඳයි හිඟා කනවා ඕ ටින් එකක් කරා මේ උඹ ඇයි දැන් යන කෝච්චියෙන් පැනලා දිව්වේ ගියහන්කෝ මුදලාලි මහත්තයා කියන්නේ මම කෝච්චියේ හොරෙන් ටිකට් නැතුව යනකොට අර චක්කන මහත්තුරු ඉන්නේ ආ ඒ අකු ටික පැන්න ගියහන්කෝ අම්මපා ඒ මහත්තුරු ටිකට් කෝ කියලා අහනකොට මට ඉබේම කියවුනා මේ ටිකට් ගන්න තාම මේ පෙට්ටියට කොන්දොස්තර මහත්තයා ආවේ නෑ කියලා ඔල්ලක් මගේ එකක් අරගෙන මගේ ළඟට එනකොට තමයි මම කෝච්චි පෙට්ටියෙන් පැනලා දිව්වේ ආ මාර මිනිහෙක්නේ ආ මේ හරි හරි මේ දැන් කවුරු හරි ලෙඩෙක් ඒ කියන්නේ සතෙක් ට්‍රීට්මන්ට්ස් වලට අරගෙන ආවම කරන්න ඕන වැඩපිළිවෙල උඹ දන්නවනේ නේද හරි හරි ඒ ඔක්කොටම ලෑස්තිලා ඉන්න පුදුලාලි මහත්තයා මම ලෑස්තිලා ඉන්නේ මේ දිනේ බඩු ඈ ඔය මොකද්ද බලෝ ඔය වැටි මාර පොල්ලා මේක තමයි සර් මේ ඇනිමල් කන්ට්‍රෝල් සතික් නේ මේ ඇනිමල් කන්ට්‍රෝල් ඉස්තික් ඒ කියන්නේ නහය දාන්නේ බලු ගන්න එක්ක ඇවිල්ලා නොකටවා අපිට හරියාදු කරන්න ආව මෙන්න මේ ඇනිමල් කන්ට්‍රෝල් ඉස්තික් එක නොහොත් වැටි මාර පොල්ල භාවිතා කරන්න මුදලායි මහත්තයා ඒවද කන්ට්‍රෝල් නැති සතෙක්ට මොකද්ද කිව්වේ ඇනිමල් කන්ට්‍රෝල් ස්ටික් එක භාවිතා කරන්න භාවිතා කරන්න ඔක භාවිතා කරන විදිය පොඩ්ඩක් ගියහම් බලන්න ඒක භාවිතා කරන්නේ මේ මුදලාලි මහත්තයා සතා කියන දේ අහන්නේ නැතුව කන්න වගේ හදනවා නම් දැත බදල කොන්න ඒ ඔක අහන්න එපා ඒ මුදලාලි මහත්තයා ගන්නේ මම මේ කන්න වැඩි මේ ඇට් කරලා පෙන්නන්නේ මේ බෑ බෑ දැත බදල කොන්දර දෙකක් දීපුවම සතා කන්ට්‍රෝල් වෙනවා නේද මේ කියන්නේ අනේ අම්මේ යකෝ මේක සත්ව සායනයක් හරි හරි සත්ව ඝාතකකාරයෙක් නෙමෙයි බොල බහදාන සත් අයිතීන් උල්ලංඝනය කළා සත්ව හිංසාව යටතේ දනුවල් ලබන්නද ගොනෝ
පුදුර ඇලි මහත්තයා ආ මම මේ දැන් නැති හන්ද අහන්නේ දැන් ඔය මානව හිමිකම් වලට වඩා සත්ව හිමිකම් වල කටයුත්තක් තියෙනවද කියලා කියන්නකෝ දැන් මානව හිමිකම් කඩකලාට ඉත ප්‍රශ්නයක් වෙන්නේ නේද එහෙයි එහෙම හෙව්වේ අම්මා උඹත් සතෙක් වගේ ඊදියාට මිනිසෙක් වගේ හිතන්න පුළුවන් නේද උඹට මට එහෙම හිතන්න පුළුවන් මේ නම මොකද්ද බං කිව්වේ මහිරම සත්ව කරුණා නිදි ඈ සත්ව කරුණා නිදි නම සත්ව කරුණා නිදි වුණාට මෙතන නිදියන්නේ එහෙම නෑ ඈ නේද උදාරි මහත්තයා උදාරි මහත්තයා මේ කවුරු හරි මෙතෙන්ට අහම මට මුදලාලි මහත්තයා කියන්න එපා සර් ගියහන් තේරුණාද හරි හරි සර් මේ කවුද නෝන කෙනෙක් කෙනවා සර් ආ සතෙක් නම් පේන්නේ නෑ නූන ටිකක් සතෙක් වගේ එයාට මේක කරන්න දෙන්නේ නේද මේ ඔබ වචනයක්වත් මෙතන කතා කරන්න එපා හොඳේ හරි හරි මම බලා ගන්න එන්න වැඩ මෙන්න කම් 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 ටේක සීට් වාඩි වෙන්නකෝ ඔකේ ඔයලේනි මම කැලිද අපේ වෙටනරි තමයි නෝන ගොඩක් කරන්නේ අනික් වෙලාවට ඉතින් ඇනිමල් කෑක් කරනවා මේක මුදලාලි මේ සර් මෙන්න මේ නම්බරේ ගන්නකො නම්බර 65 මම පියාගෙන පොඩ්ඩක් පැත්තකින් හිටහන්කෝ හරි හරි සරි ඔයාද වෙටනරි සර්ජන් මං තමයි ડોක්ටර් මගේ පෙට් ඉන්නවනේ ඔව් අනේ එයා ගියේ අතුලටම වෙලා ඉන්නවා එළියට එන්නේ නෑනි වයිස් දැට් පෙට් කිවෙන ඕන බල්ලගිනමද අම්මා පා කට පියාගෙන හිටියේ නැත්තම් මං දැන් උඹේ කටට ගහනවා නිර්වින්දන ඉන්ජෙක්ෂන් එකක් හොඳේ පැත්තකින් හිටහ මේ මැඩම් එක්ස්කියුස් මී මැඩම් ගේ පෙට් එළියට එන්නේ නෑ කියලා නේද කිව්වේ අනේ ඔව් ડોක්ටර් ගියේ අතුලම ඉන්නේ එළියට එන්නෙම නෑ පොඩු බාරක් දීලා බැලුවේ නැද්ද නෝන මකට කිව්වේ පොඩු බාර මේ නෑ නෑ මේ නෑ මැඩම් මේ කරුණා නිදි අමුදාරි මේ කසර් මෙයාර ඇනිමල් කන්ට්‍රෝල් ස්ටික් එකෙන් ඒ කියන්නේ වැටි මාර පොල්ලෙන් දෑත බදලා කොන්දට එකක් ඕනේද කට පියාගෙන පැත්තකින් ඉන්නවද නෑ ඉතින් ගියේතර කුටුවස්සේ හඳන් යට ඉන්නවනම් එළියට ගන්න පුළුවන් ඔය පොල්ලකට විතරයි ඒකයි මං එහෙම කිව්වේ මුදාරි මේ සර් කට පියාගෙන පැත්තකින් හිටහන් හරි මැඩම් කිසි ප්‍රශ්නයක් නෑ මට ඕනනම් ගෙදරට ඇවිල්ලා මැඩම් ගේ පෙට්ට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න පුළුවන් ගෙයින් එළියට බහලා ගම මට එදුවන්න හැබැයි ඉතින් හෝම් විසිට් එකකට මං 3000ක් ඉදර ගන්නවා නෝ ડોක්ටර් ડોක්ටර් නෝනේ මම්මගේ පෙට් පාරක් ආවා මේනි මගේ බෑග් එකේ මැඩම් ඔය බෑග් එකේ උතන් ඇවිල්ලා ඉන්නේ බල්ලද පූසෙද්ද අනේ නෑ අනේ මගේ පෙට් ඉපිට ඉපිට ඒ ඉන්නේ කට්ට ඇතුලේ එයාගේ ගී ඇතුලේ අනේ එයාගේ ගී ඇතුලේ නෙලියට අරගෙන දෙන්නකෝ හොටා ඉබ්බෙද්ද යා මේ අරුණා නේද මුදලි මරෙම් සර් මේ ඉබ්බව කට්ටෙන් එළියට ගන්න විදියක් එහෙම උඹට පුළුවන්ද බං සිප්පයිනේ ගන්න පුළුවන් අපි ගමේ ඉඳි හේන තරන් තියනවා සර්ට කියන්න ඔව් හැබැයි ගන්න වෙන්නේ ඉබ්බගේ කටු දෙක දෙපළු ගහලා යාළුවා අරන් යන්න වෙන්නේ හමර කොලේක ඔතාගෙන මේනි ඉන්නකෝ ඉන්නකෝ මම පොලිසියට කෝල් කරන්නද නැහැදී මං කරලා තියෙන විදිය කිව්වේ ඩ්‍රයිවර්ට මේ සර් අනේ අම්මේ උඹනම් දැන් අර නෝන පොලිසිය එක කයි මෙතෙන්ට වහපන් කඩේ වේලි වේලි අපට මාළු ලබා දෙන්නේ දෙවියනේ අප රැකගන්නේ බපි මොකද බපි ඔබ කවදාවත් නැතුව දෙයියන්ගේ මාළු ඉල්ලන්නේ සෑහෙන කාලෙකින් මාළු කෑවෙ නැද්ද මේ බාප්පෝ නොපෙනෙන දෙයියන්ගේ මාළු ඉල්ලලා වැඩක් නෑ බං මිහි පිට දෙයියෙක් බඳු බ්‍රම්පි මොදලාලිගේ සාජාන ග්‍රොසරියෙන් ඕන නයිට සෙමන් බ්ලැක් එකක්වත් ඉල්ලන් ඇවිල්ලා කන්න ඕන් ඔය නේටි මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න හරි හරි හමං වැඩක් කළෙත් නෑනේ අපි අනේද කියන්නේ පින් මාළු වලෙත් එක මාළුවෙක් නෑ බං අපි මල්ලං කාලා මොනවා කරන්නේ දිදී අපිට උඹේ පෙරේතකම ගැන නම් දුකයි බාප්පෝ දාගනි බප්පි ලංකාවේ ගොඩක් මිනිස්සු පඩිගත්ත මුල් සතියේ එක දවසක් මාළු කනවා හරියට හරි ඊට පස්සේ මුළු මාසෙම වෙජිටේරියන් මාළු කන්න කොහින්ද බං සරි නවත්තාලා කොබං උඹලගේ මේ කතා අහලා මගේ ඇඟේ මාළු ගඟේ නටනවා බං මට මාළු කන්න ආසාවක් නෑ බොලල්ලා මම ආස ජනතාවට මාළු කවන්න අපේදලියෝ ජනතාවට මාළු කවන්න ඒ කොයි ආකාරයකින්ද බාප්පේ නෑ බන් දැන් බලන් අපේ පරාගුණේ අපේ මාළු මෑන් ඔව් උදේට ඈතින් ඇහෙනවා
මාළු ගාලා එළියට ඇවිල්ලා බලනකොට ආයි ඈතින් ඇහෙනවා මාළු ගාලා යකෝගේ මාළු ගන්න අපි ටර්බෝ එන්ජින් හයි කරපු වාහනයක් තියන් ඉන්න ඕනේ පස්සෙන් එලවන්න දැන් බාප් එතකොට උඹ දැන් ජනතාවට මාළු කවන්න හදන්නේ රෝඩ් බ්ලොක් එකක් දාලා පරාගුණියව නවත්තලා සැමට එක තැනින් මාළු ගන්න පුළුවන් සමාජ සත්කාරයක් කරලාද ඒක නම් තාත්තේ බාප්පේ අපි එතන බෝඩ් එකකුත් දැල්ලම ගුල්මැසිරි ප්‍රජා සත්කාරයක් කියලා ඔය මන්ත්‍රීලා ඇමතිලා ගාලා තියෙන බාර පුරාම බාප්පා ඔය හරි හැබැයි බාප්පේ මේ ඒ වගේ සමාජ සත්කාර පහක්කයක් කරනවා කියන්නේ ඉතින් පොලිටික්ස් වලට පාර කපා ගන්නවා වගේ තමයි හොඳේ අනේ අම්මේ ලංකාවේ පොලිටික්ස් කරන්න පාර කපා ගන්නවට වඩා හොඳයි වැරළෙන වලක් කපා ගන්නවා බං ඒ නම් දැන් ඒ ආවල් එකටද ඔයවත් යන පරාගුණේව රෝඩ් බ්ලොක් එකක් දාලා නවත්තලා ජනතාවට උඹ මාළු ලබා දෙන්න හදන්නේ ඔන් නවුද බං එහෙම කරන්න කතාවක් කිව්වේ උඹට කිව්වේ මම එහෙම එකක් කිව්වද නැද්ද මම හදන්නේ පරාගුණේවත් හලලා මාළු ලෑල්ලක් දාන්න මොකක් මාළු ලෑල්ලක් දාන්න ඉතින් බාප්පේ උඹ ඒක කෙලින්ම කියන්න එපයි බං බලා මට කියන්න අවස්ථාවක් දුන්නද බලන් බාප්පේ මේ ඔය මාළු බිස්නස් එක උඹ හිතන තරම් ලේසි නෑ බාප්පේ ඒක වෙනම කලාවක් ඈ ඒක නම් ඇත්ත මුහුදු රස්සාව සෙල්ලම් නෑ බාප්පෝ බෝට්ටුව වගේ ලේසි නෑ තෙප්පම වීසි දැල වෙනයි මා දැල වෙනයි වාරකම් කාලෙට මාරියාව සෙරයි මුහුද වලාලයි දැන් හොදයි අම්මප කුකුලෝ බාප්පෝ මට අත්ත නැටයි අමුයි දෙක මික්ස් වෙලා කැවිලාද බොලා කවුද බං මුහුදු ගිහින් මාළු අල්ලන්නේ මුහුදු ගිහින් මාළු අල්ලන්නේ නැතුව නිකන් උඹ වෙරළට ගිහිලා ඉජෝ 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 ගැපුවම මාළු කොහෙට එනවද බං අනේ නිකන් හිතන් බප්පේ ආ බං උඹ කියන්නේ එතකොට ඔය හැම මාළු කාරයක්ම මුහුදු ගිහින් මාළු අල්ලනවා කියලාද ඒ උනාට බප්පේ අතරමැදියන්ගේ මාළු අරන් විකුණලා තේරුමක් නැහැනේ බං ලාභ ගන්න නම් බෝට්ටුවක් අරන් මුහුදු යන්න ඕනේ යකෝ රට වටේටම මුහුදු තියෙන කලින් උඹලා මට කිව්වා වගේ දැන් බෝට්ටුව කරා මුහුදට ගිහිල්ලා මාළුන්ට ඉඤු ඉඤු ගහවම බෝට්ටුවට පණීද කියහන්කෝ යකෝ උඹලා දන්නවද අඩු ගානේ බෝට්ටුවක් පදින්න එතකොට උඹලා දන්නවද දැල් දාලා මාළු අල්ලන්න බෝට්ටුව නම් මුහුදට දාගත්තම පාවෙන ගමන් පදින හැටි අල්ලගන්න පුළුවන් නේ බාප්පෝ අනේ මේ පලයන් කුකුලෝ බෝට් සයිකලේ පදින්නේ නිකන් ගැරඩියට භූමිතල් ගහලා වගේ ඇඹරි ඇඹරි බෝට්ටු පදින්න අපි අපි මාසයක් විතර මාළු බෝට්ටුවක වැඩ කළා පුරුදු වෙලා වැඩේට බහිමුද මේ 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 මම මගේ බිස්නස් එක මම තනියෙන් කරගෙන යන්නම් උඹලා දෙන කරුණා කරලා පැත්තකින් හිටහල්ලාකෝ හරි හරි බාප්පේ මේ පිළිවෙලට අපි වැඩ කරන්නම්කෝ හරි දැන් කියන්න දැන් අපි මොනේ වෙන්න ඕන කියලා ඉස්සලාම මාළු ලෑල්ල අදහල්ලා සිත් බාප්පේ මාළු ලෑල්ල කියන්නේ පබං විසිස්තෝයි මේ හරියටද කියුවේ හරියටම නෙවෙයිද මේ දත් අස්සේ උලන් යන අඳ හරියට කියන්නේ බෑ මට හරි 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 මේ මොකක් හරි කමන්නේ මාළු විකුණන්න ලස්සනට පිළිවෙලට තැනක් හදලා තියහල්ලා මං කොළඹ යන මාළු ටිකක් බල්ලා එන්න හොඳේ හරි හරි බාපේ උඹ ගිහලා වරෙන්කෝ ඒ මචං පිසා ඒ මචං මේ ගෝලීය කරණයත් එක්ක අපි මේ මත්ස ව්‍යාපාරයේ නවමු වෙනසකින් පාරිභෝගික ජනයාතර ප්‍රචලිත කරමින් දේශ විදේශ ජනතා ආකර්ෂණය දිනා ගනිමින් මෙන්න මේ තාඩු අල්ලහං ගෝලීය කරණේ දේශ විදේශ ඔබල හරි මේ එහෙනම් පිසා මේ අපි ලාස්සන බෝඩ් එකක් ගහමු මචං කස්ටමර්ව ඇදවෙන්න ඇදවෙන්න මේම හොඳයිද බලහන්කෝ මොකද්ද සාගර ජලජ සම්පත් සියලුම මාළු වර්ග වාගේ එහෙම කියවම තේරෙනවා මදි නේ බං මේ කට පොඩ්ඩක් පියාගෙන මේ තාඩු ටික ගහන්න මට උදව් කරහන් හරි හරි ගහමු ගහමු තරු මාරු පොකිරිස්ස අපේ දුක සැප විමසනවා ආ ළමයිනේ මලා පිස් ස්ටෝල් එකේ වැඩේ කළාද වැඩේ හරි බාප්පෝ ඕම් බලන්නක බෝඩ් එක කොහොමද කියලා මීනා ෆිෂ් ස්ටෝල් ඔබට අවශ්‍ය සියලුම අලුත් මාළු පහසු මිලට මෙතනින් ලබා ගත හැකි මේ අර ඔබට අවශ්‍ය කියන කෑල්ල කපහන්කෝගේ ඇයි බං අවශ්‍ය නැත්තම් මාළු ගන්න එනවෑ ඒක කපහන් එහෙනම් බාප්පේ අලුත් මාළු කියන එකත් කපමු එමකෝ නැත්තම් අපි පරණ මාළු විකුණනවා කියලා හිතයිනේ ඒකත් ඇත්තනේ මේන පහසු මිලට කියන කෑල්ල කපමුනේ මොකෝ අපහසු මිලට මුකුත් නැහනේ බාප්පා ඕකේ මේනක් ඉතින් මේ මෙතනින් ලබාගත හැක කෑල්ලක් කපහන්කෝ මෙතනින් නැතුව වෙන තැනකින් ගන්න අපේ මාළු එතකොට බාප්පා මුළු බෝට් එකම අයින් කළා හොදේ ඈ මෙන්න අනිත් බෝට් එකත් පොඩ්ඩක් බලලා හිටහම් බාප්පේ කියවන් කියවන් මලන් බාප්පේ
මාළු දාලා දේ ෂොපින් බෑග් වලට පට්ටේ ගානක් යන හින්දා මෙහෙම බෝඩ් එකක් ගැව්වා හොඳි කොහමද බෑග් කරන් එන සැමට සාලේක් නොමිලේ අදහස හොඳයි එක සාලේක් බං ඒ උනාට එහෙටත් නෑ මෙහෙටත් නෑ නේ වගේ නේද ඊට වඩා වෙනස් විදියක් ඒකට බලහල්ලාකෝ අපි බෝඩ් එක පොඩ්ඩක් වෙනස් කරමුද කොහමද ඊගෝ ෆ්‍රෙන්ඩ්ලි පිසිස්ටල් ඒකේ පරිසර හිතකාමි මාළු වෙළඳ සැල එහෙම බෝඩ් එක ගහලා පරිසර හිතකාමි අපරිල කොළවල මාළු ඔතල දෙමු මේ කනෙක්ට් නේජර් කියලා ගැහුවා කියන්නේ බාප්පේ මොකක් නෑ ඉතින් මේ තේරෙනවා මදි වගේ නම් ඕනක් නෑ ඕන් මේ බෝඩ් ගැහුවා වගේ නෙමෙයි බං දැන් කස්ටමර් කෙනෙක් ආවම මාළුවෙක් එහෙම කපල කොටලා දෙන්න උඹලා දෙන්නට පුළුවන්ද ඔව්ව වැටෙද බාප්පේ ඔව්ව වැටෙද ගස් කපපු අපිට අනේ ඉතින් ගස් කපනා වගේ හත් අතේ ගහලා පොරේ මාළු කපන්න බෑ බං මාළු කැපිල්ල සියුම් රටාවකට කලාවකට කරන්න ඕනේ මට තේරුණාද හරි හරි බාප්පේ කූඩු වල ගැටයන් කපපු අපිට මාළු ගේමක් නෑ බං අර අපිට උංගෙන් අන්නාසි මල කපලා මතක තියාගන්න ඕනේ හොඳේ හරි හරි බප්පේ බප්පේ මේ හිනා වෙලා ඉන්න මාළුව මොකද අනේ අම්මේ මොහොදු යන්න කල්පනාව ආලුවේ කඳුරන්නේ ඔයා බලයා බං බලයාද බාප්පේ මේ හාල්මැස්සුනේ ඉතකින් බාල්මැස්සුව තඳුරන්නේ නැද්ද බං ඇයි බං ඔය මං අඩු ගන්නට ගෙනාව සාලේව ටිකක් මොහොදේදි කණ්ඩෝම නැතුව ඉඳලා දැලට සුයිසයිඩ් කරගත්තේ උන් ටිකක්ද කොහෙද බාප්පේ ලාවට කුණු ගඩක් එනවා නේද මේ කවුරු හරි ඔය කුණු කතාව එහෙම උඹලට කියනව ඇහුනොත් ප්‍රශ්මාලු එහෙම තමයි කියලා මෙව ෆෝමලින් ගහලා නැහැ ෆෝමලින් ගැහුවා නම් කිසිම ගඩක් එන්නේ නැහැ කියලා කියන්න ඕනේ තේරුණාද ආත්මේ කුණු මාළු හොයන්න පුළුවන් නේද බං කරමල උස්සලා බලලා කවුරු හරි එහෙම බැලුවොත් මොකෑ බං කරන්නේ අන්න එහෙම කවුරු හරි මෙතන කරන්න හැදුවොත් උඹල දෙන්න බය නැතුව කට දිගහැරලා ගියහල්ලා මේ අපි මරපු මාළුව නෙමෙයි මෙතන පස්චාත් මරණ පරීක්ෂණ කරන්න නම් හදන්න එපා අපි නිර්දෝෂයි කියලා තේරුණාද කතාව එච්චරයි හරි බප්පේ ඕ මේ ගල් මාළුව කීයද මම ගල් මාළු ගෙනාවේ නෑ නේ බං බලන්න ඇයි මේ තියෙන්නේ අයියෝ යකෝ ඔය කුඹලාවෙක් බං හරි හරි අයි සල්ට ගල් වෙලා ඉන්න හින්දා මම මේ ගල් මාළුවෙක් කිව්වේ ඒ බප්පේ ඕ මාළු ටිකයි මැස්සෝ ටිකයි එලලා ඉවරයි ඕන් ඈ මේ මැස්සෝ පන්නන්න මේ සවරමක් ඕන වෙයි නේද බප්පේ මේ දැනට අතින් පන්නහන්කෝ මේ අර කෙරෝලේ ඉන්න මාළු ටික කිලෝ එක 850යි මතක තියාගන්නේ හොඳේ උන්ගේ නම් මතක නැහැ මේ කවුරු හරි ඉල්ලුවොත් නමක් දාලා දීහල්ලාකෝ එහෙම නම් දාලා දුන්නට කමක් නැද්ද බප්පේ මාත් විද දන්නේ නේදනේ අයියෝ කොහෙ මාට් වෙන්නද බං නමක් දාහන් කමක් නැහැ දැන් බලන් පරා වර්ගම කීයක් තියනවද බප්පේ ආගනි පරා පැටව් කන්නඩි පරව් හීනටි පරව් පොතු පරව් කහ පරව් සුරා පරව් වැටි පරව් ගල් පරව් කොහු පරව් ඉදල් පරව් මේස පරව් පුටු පරව් කියලා නම් දාගන්න බැරිද බං ඕන තරම් මොකද ඉතින් මෙරිච්ච පරවගේ අහන්නද උඹේ නම මොකද්ද කියලා කවුරු හරි එහෙම නැහැ කිව්වොත් අහන්න ගියහම මෙරිච්ච පරවගේ උගේ නම මොකද්ද කියලා ඉවරයි නේ කතාව බප්පේ මේ මාළුව නිකන් රවන් ඉන්න හින්දා අපි දාමුද අපේ අක්කගේ නම සුමනා පරා කියලා මේ මාළුන්ට අපහාස නොකර හිටහම් බං ඕ ඒකත් ඇත්තනේ මැඩම් අපි ගාව ෆ්‍රෙෂ් ෆිෂ් විතරයි තියෙන්නේ හොඳේ මේ බලන්න මැස්සෝ හෝමලින් ගාලා නම් මැඩම් මැස්සෝවත් ළඟට එන්නේ නැහනේ මේවා ෆ්‍රෙෂ් බඩු පේනවනේ ස්මෙලි නේද ගඳ ගඳ කියන්නේ නෝනා මෙච්චර වතුරේ නනා ඉඳලා ගඳ එන එකනේ පුදුමයි නේද බං ඒකනේ මැඩම් මිනිසකද කියලාද බැලුවේ ඔන් ඒක තමයි තමයි තගඳ බැරුව ඉන්නේ බලමු අම්මේ මාළුවල ප්‍රයිසස් එම කොහමද වෙරි චීප් මැඩම් වෙරි චීප් ඕකේ අද බාගෙන් සේල් එකක් නේ අඩුම කරලා දෙන්නේ තෝරා ගන්නකො මැඩම් කිලෝ එක 2500යි වෙරි එක්ස්පෙන්සිව් නෝ වට් කොයි එක තෝරා ගත්තත් කිලෝ එක 2500ද නෑ මැඩම් තෝරා ගත්තොත් තමයි
ඒකයි 2500. තෝර ගන්න කිව්වේ තෝර මාළුවව. ආ තෝර මාළුවද? අනේ පානේ. ගාන ප්‍රශ්නයක් නේ ඒත් මේ දවස් ටිකේම කෑවේ තෝර. එක චිකච කන්න බෑනේ අපිරියයි. ආ ඕනේ නෝනා. ඒ එහෙනම් නෝනා මේ අපි පවර් එකෙන් කිලෝ එකක් දාමුද? ලේ වඩන පවර්. මේ ප්‍රසුද්ධ කෝල් බට. ප්‍රශ්නාද ගණන් යවම ප්‍රශ්න හැදිනවනේ. එනිවේ පවර් කියන්නේ කොයි පිස්ත පුත? නෝන පවර් කියන්නේ මෙන්න මූ මැඩම් පවර් කියන්නේ බලෝන් කිලෝ එක 1500යි අම්මෝ පවර් සරයිනි කට පෙළිනවනේ කැපුවම සල්ලිනම් ගානක් නේ බට් කූස පවර් දුක් විඳිනවනේ මාළු කැපුවම නෝන මේ බල මාළු කෑවන මිදෝපම් පූසෝ කියලා කතාවට කියනවනම් තමයි ඕන් මචං කොකුලෝ එබං මියානන් සල්ලි දීලා මාළු කන කෙනෙක් නෙමෙයි වගේ ඒක නෙමෙයි අපි මෙයාට බානට බෝට්ටු ඇක්සෙප්ට් කරමුද මෝදුගේ මාළු අල්ලගෙන බහන්න ඇයි බං ඩකි ටැංකු මේ නෝනා යා රයිස් ෆ්ලයිස් දෙන්නද හයි මස්සෝ කිලෝ එක 1500 අයියෝ අනේ පයි පා පොඩි වෙඩි පොඩි වෙඩි පොඩි ආ මේ ඔයාලා ළඟ නැත්තර හූරන වගේ නමක් තියෙන්නේ මනි ෆෝජන් දී මයි කන් රිමෙම්බර් අර හූරන වගේ නම තියෙන මාළුව ආ හූරුල්ලා දැට්ස් රයිට් පුතා කිලෝ එක යපනයි සාලේ පන්සියයි සාලේ දෙන්න දරෝන ආ යා යා සාලේ යා අනේ කින් දෙන්න අයලට කියන්නේ සාලේ වෙරි කියුට් අනේ මම හරි ආසයි ආ මේ පුතා මට කිලෝ එකක් වැඩි ඇයි තින් ආ මට 250ක් දෙන්නකො ආ මේ නේ 125 රුපීස් thank you බාපි මොනවද ආ මෙන්න මේ කල්හන් අල්ලා ආ ඔන්න කුණු වෙලා වීසි කරන ලං වෙච්ච මාළුවන්ගෙන් වෙන්න යන පාඩුව මගරව ගන්න මං ක්‍රමයක් හොයාගත්තා ඈ උයපු මාළු නේද බාප්පා ඔන්න කොල්ලනේ උපංගේ කම්මැලි මල පොතේ කෑමක් හදා ගන්න බැරි ගෘහණියන්ව ටාගට් කරලා තමයි මෙන්න මෙතනට මේ බඩු ටික මම අරන් ආවේ මාළු ඇඹුල් දියල් මිරිස් මාළු කිරි මාළු හොදි වීසියක් 300යි පට්ටවාපි කස්ටමර්ගේ ඔළුවට දීලා හොදි වීසි ටික විකුණන්නද තියෙන්නේ හරියට හරි බං දෙන්නම් බාප්පි හැදි ගෑවෙන්න හොදි සුවඳයි පිළිකඳයි පැටලෙන එක තමයි හැබැයි ප්‍රශ්නේ මේ කාන්තා පරණවට රූසෝබා වැඩවන හැම පැහැපත්තන වරලස දික්වන මාළු කිව්වම උදුරන් අරන් යයි බාප්පා ඕ බං මේ අන්න මාත්‍යෙක් මේ පැත්තට එනවා ඕ මයි උම්මෙහි නෝනලා වගේ නෙමේ ඔළුවට දුන්නොත් මාළු වලින් නම් කිලෝ ගානක් හොදි වලින් නම් හට්ටියක් හොඳේ මේ මුදලාලේ ඔය මැස්ස පොඩ්ඩක් කළොනොත් මාළු ටික බලා ගන්න මේ බොරු කියන්න ඕනේ නෑනේ මහත්තයා අයිස් නෑ ෆෝමලින් නෑ ඒකනේ ඔය ලුතුත් නෑ එහෙම නේ කමක් නෑ ඔය මොනවාරි දෙන්නකෝ මහත්තයා ආ දැන් මෙව්වගිනේ උයවල කන්නත් දෙපයිනේ නේද ඔච්චර හොඳ මාළු ගිනිච්චක් දැනක් නෑනේ සර් නෝනනේ උයන්නේ අනේ ඒකනේ ළමයා ඔයි තරම් සල්ලි දීලා මොන තරම් හොඳ මාළු ගිනිච්චක් වැඩක් නෑනේ පවුලනේ උයන්නේ මයි වයිෆ් ආයුබෝවන් ඔව් මම ෆ්‍රෙෂ් ෆිෂ් පාරිභෝගික සේවා නියෝජිත ගුල්මසිරි ගුල්මසිරි මම ඔබට සහාය වන්නේ කෙසේද මෙහෙමයි මට මාළු ටිකක් ගන්න තමයි යෝනේ පවුලගේ වදේට මේ මාළු ගන්න ආවේ මේ අද මාළු කන්න ඕනේ කිව්වා ඔව් මහත්තයාට මාළු කනවනම් විදි දෙකක් නවා මොකද්ද විදි දෙකක් තියෙනවා කියලා කිව්වා අර මගේ හිතේ තියෙන විදිහට මේ අල්ලපු ගෙදර ඩල්සිට කියලා උයාගෙන කන විදිහද නෑ 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 එකක් මාළු අරගෙන ගෙනිහිල්ලා සුපුරු දිදියට පවුලට දීලා ඒක මෙලෝ රාක් නැතුව හදාගෙන කන එක එතකොට දෙවනි එක අපේ ප්‍රවීණ සූප වේදිකාවේ සුරතින් සකසුණු රසවත් මාළු ව්‍යංජනයක් ලෙස මේ අපි හදපු අරගෙන ගිහිල්ලා අනුභව කිරීම එමෙද මෙතන තියෙන අමු මාළු නම් මම දැක්ක කොබලන උයපුවා මෙවද මේ තියෙන්නේ සර් මාස් මෙල්ලක මෙහෙමයි මම ඇවිල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුද කිව්වේ මහජන සෞඛ්‍ය පරීක්ෂක PHI මහත්මයාද නැතුව වෙන කවුද උණු මාළු උයලා පෙකුණනවා නේද මාට ඒ තුන සර් පාරිභෝගිකයෙක් නෙමෙයි දෝත් කියලා අම්මපා මේ ළමයි නේ යකෝ මුන් දෙන්නම නෑ නේද මාරු වෙලා ආරි කමක් නෑ මේ මහත්මයා ආවොත් දෙන්න කියලා අරන් තිබ්බ මෙන්න මේ ඇන්විලොප් එකයි කොහමද ඕර පෙති වගේක් තිබ්බ ආවොත් දෙන්න කියලා මේ ආ තෝර පෙති නෙමෙයි මේ
කුණු මාළු විකුණනවට අමතරව මට අල්ලස් දෙන්න හැදුවට නඩු දෙකයි හොඳ ඈ නගිනවා ගිහලා ජීප් එකට වැඩි නැද්ද සර් නඩු දෙකක් මෑ තමුන් මාත් එක්ක එකට එක කිව්වොත් තව නඩුවක් දාන හොඳද ඈ මොකද බං? හරි ඕපීඩියක ලෙඩු පිනිලස. දැම්ම බේත් දුන්න නැත්තම් සර්, හවස වෙනකල් චාටරේ අදිනුයි සර්. ඔඩක් හිටාම මම මේ Facebook එක බලලා හොඳ post මොනවා හරි තියෙනවා නම් ඒවට comments දාලා share පාරක් දාලා එන්න චුට්ට හිටහංගෝ. අනේ ડોක්ටර් සර් වන් සර් කියන්නම හිටියේ. මොකද්ද? අනේ සර් මටත් ඔය මූණු පොතේ පිටුවක් හදලා දෙන්නකෝ. මම ලෙනෙට් එකක් තියෙනවා. මට විතරයි සර් නැත්තේ. බලන්නකෝ. ඇටන්ඩෝ. සර්. බපාඩුවේ හිටහං. හා සර්. ලෙඩුන්ට තියෙන ලෙඩත් එක්ක ඔය Facebook ලෙඩෙත් සහලෝල තිබිච්ච දැන්. උඹට වැරදි හිම් බයින ලෙඩක් නෑනේ. නෑ ડોක්ටර් සර්. ඒන Facebook එකක් හඳන් උඹත් මානසික ලෙඩෙක් වෙන්නේ නැතෝ පාඩුවේ හිටහං. ආ. යකෝ, ඒකට හැරියා මම මේකට ගියේ නැත්තම් මට කෑවේ නෑ වගේ බං මේක ලෙඩක්. සර් හොඳයි. අපි බවුලේ නංගි. ආ. උදේට නැගිට්ට වෙලාව ඉඳන් ෆෝන් එක ඔබෝබා ඉන්නේ. ඔව්. කනපුණේ කී ඉඳලා. සියලුම වැඩ කරන්නේ Facebook එකේ ඉඳගෙන. පාරේ යන ගමනුත් ඔය ෆෝන් එක ඔබෝබා ගිහිල්ලා හතර පහ පාරක් කාමුට වැටිලා තියෙනවා. අර කුණු කාමුට. එහෙමද? සයිව රෝටරේ ගාව. ඕ. ඕ. මේ කිසි වැරද්දක් කියන්න බෑ බං ඉතින්. ඒයි සර්. මේ Facebook එකේ නැත්තේ මොනවද කියලා ගියහන්කෝ. ඇත්තට මොනවද සර් ඇත්ටි? යකෝ බොබ්බ යාළුවෝ ටිකක් ඇඩ් කරගත්තාම ගොඩම තමයි ඉතින්. මේ දවස්වල නම් ඉතින් තනිකර පොලිටිකල් ඈ. සර් එඩුගේ සද්ද වැඩි වීගෙන එනවා. පාන්දර දෙකේ තුනේ ඉන්න පොලිමේ ඉන්න සර් ඔය ලෙඩු ටික. ඔය සද්ද වලට අපි බය නෑ බං. අපි දෙන වෙලාවට බේත් ගන්න බැරි නම් ස්ට්‍රයික් කරන්න ගියහන්කෝ ලෙඩුන්ට. මේ සර් ස්ට්‍රයික් කරන්නේ. සර් ලනි ස්ට්‍රයික් කරන්නේ. මේ ලෙඩු කතා වෙනවා සර්. ආයි ස්ට්‍රයික් කළොත් ලෙඩු පොළුවට දාන්න කතාවක් අම්මපා. ඈ? එහෙම කිව්වද? එහෙම කිව්වා සර්. මේ එහෙනම් දැන් OPD එකට ගින් බේත් දෙන්න පටන් ගමුනේ. මේ ඒක නෙමේ කවුද අද ඩියුටි ඉන්නේ නර්ස් සර් කටුකරෝසන මිස් තමයි ඉන්නේ හරියට හරිනේ ඉතින් ඇයි සර් ඇයි අප්පා ඔය කටුකරෝසන මිස් OPD ඩියුටි දාන්නේ මානසික පීඩනේ වැඩි වෙනවනේ ලෙඩුන කමන්නේ උන් කොහමද ලෙඩුනේ මම බේත් ගන්නවනේ මේ අහිංසක මට මොකද වෙන්නේ කියහන්කෝ මේ ඉන්නේ අරේ ලෙඩු බලන් ඉන්න මෙයාලා මෙතන කතාව අද බෙහෙත් දෙන්නේ නැද්ද ડોක්ටර් ඔන්න මන් දන්නේ ලෙඩු මාත් එක්ක ලෝ කතා කරන්නේ විතර හතර පහ දිනක කම්පැලුවා ඕටා අද ENT සර්ජන් උන්නේ දැන් එතකොට කම්පලපුයවට බේත් දාන්න ඕනේ මමද? ඒව මන් දන්නේ. මන් දාන්නම්කො. අපේ පවුල හොඳයි බං. අපේ පවුල තුනයි සර්. මේකට වඩා මේ නස්නොනට වඩා. මේ මිස් කටුකරෝසනා. ඩොක්ටර්. අර පහේ වාටුවේ ලෙඩු ටිකක් ඕනෑවට වැඩි වගේ මේ. ඔයා කියලා පොඩ අවවාද කරලා බලලා එන්නකො. මම මේ ලෙඩුන්ට ඇටෙන්ඩන්ට් එක බේත් ටික දෙන්නම් හොඳේ? ඇත්තද? ඔයා පිරිමි වාටු මේ අතපය ගන්න එපා හොඳේ අද මේ සර්ජන් ඇවිල්ලා නැහනේ මේ ගණ්ඩා සර් ගණින් කො ලෙඩු ටික ඇතුළට හරි සර් මං කතා කරන්න පොඩ ඉන්නකෝ කො පොලිම අම්මපා ඔය තුන්වෙනිය තින්ද ලෙඩ මේ අකල් මොනවද ඔය ඇන්ටික කරදර කරන්නේ බයිලා බයිලා ඔය හැම ලෙඩෙක්ම හොත ගහගන්න වලා හැමෝටම බෙහෙත් දෙනවා හැබැයි හැසිරීම චර්යාව විනය තියා ගන්න ඕනේ ඉතරයි කියන්නේ පිළිවෙලක් නැති වුණොත් අම්මපා දෙකක් කනලා ට්වීට් කරනවා හොඳේ අර පිටිපස්සෙ ඉන්න ලෙඩ එන්න ඔය පිටිපස්සෙ ලෙඩ එන්නකෝ මේ පොඩ්ඩක් ඉන්න. දැන් ඒ පිටිපස්සෙම ඉන්න ලෙඩා කොහමද මුලින්ම බෙහෙත් ගන්නෙ? අපිනේ පොලිමේ මුලින්ම හිටියේ. ආ මේ කට කට කට. අපි දන්නවා අමාරු ලෙඩා කවුද කියලා. හරි. ලෙඩා දන්නවා අපි අමාරුකම් මොනවද කියලා. නෙව හැමයි වෙන්න ඕනේ. හොදේ. මූණ බලලා අසාධ්‍ය ලෙඩට ප්‍රමුඛතාවය හිමි වෙනවා. එච්චරයි කතාව. මූණ බලලාද එහෙම නැත්නම් පර්ස් එක බලලාද? මේ නොමිනේටඩ් බෙහෙත් ටිකට අමතරව තතක් එහෙම ගලව ගන්නවද? එහෙම නැත්නම් කටපියන් ඉන්නවද? ආ අනේ කටපියාගෙන ඉන්නම්. අනේ කිසි ප්‍රශ්නයක් නෑ. පෝ මං කටපියාගෙන ඉන්නේ. ඒ උඹට ලෙඩක් හැදියන් හොම්බෙන්න යන්න ඉරිසන අටන්ඩා සර් මොකද බං කරන්නේ ලෙලෙක් ඇතුළට දාහන්කෝ ඔය එන්න පිටිපස්සේ ලෙලා එන්න එන්න ඇවිදින්න මරන පොඩ කොමින මම රෝද පුටුවක් අරන් එන්න අම්මා පයකෝ මුන්ට සල්ලි දෙනවා නම් වඩාගෙන හරි ලෙඩව අරන් යනවා නේද ඔය එන්න ඇතුළට එන්න ඇතුළට එන්න වාඩි වෙන්න ආ කවයි ඩොක්ටර් බං ඉඳගෙන ඉන්න ඉඳගන්න අමාරුයි මේ මෙච්චර දෙන්නකෝ මේ මං කියන පිළිවෙලට මෙතන ඉඳගෙන බේක් ගන්න බැන්න කරුණාකරලා එළියට අන්න ඒ ඩොක්ටර් මම ඔව් තමුන් තමයි ඉසෙයි මගරන්නේපා මී අහිංසක ලෙඩෙක් සර් මගේ නෑ ඉක්ිනවා මෙහෙට නැතිමු නැත්නම් මගේ අරද සර් සගේ කේන්ති නිවිලා කරලා අපි මෙයාව ඇඩ්මිට් කරමු
අනේ ඇඩ්මිට් කරියොඩ අයියෝ අනේ මල්ලි දැන් ඔයා සල්ලි ගන්නකොට කිව්වේ විනාඩි පහේ බෙඩ් දෙනවා කියලා නෑ බා මම මෙතන අල්ලස් ගන්නවද ලෙඩුගේ මගේ දෙයියාමතුරුන් පගත්තේ නෑ සර් නෑ නෑ ගත්තට කමක් නැහැ ඔව් සර් මට දීහන් හොඳේ සර් කෑ ගන්න තු ඉන්නකෝ මං දෙන්න මින් කෑ ගන්න අතර මාත් අමාරුයි අර බේටි ගන්නදකෝ මේ ගොඩක් අමාරුවේ මං ඉන්නේ වන් අනේ අම්මේ මේ එහෙම ලෙලෙක්ට අමාරු වෙච්ච කම හැමෝම කරන්න පණ කඩාගෙන ඉස්පිරිතාලයට දුවන් එන එකනේ මෙච්චර දුර එන්න ඕනේ නැහනේ අයිසේ එහෙනම් මොකද කරන්න ඕනේ අවස මගේ චැනලින් එක තියෙනවා හන්දි ඒකට එන්නනේ තියෙන්නේ මෙතෙන්ට ආවනම් ඊට වඩා හොඳට බේටි පිළිවෙලට ගන්න පුළුවන් ආ එතන කවුරුත් ගොරවන්න උරවන්න එන්නෙත් නැහනේ මේ වගේ සල්ලි ගන්නෙත් නැහැ අලි ගන්නෙත් නැහැ යකෝ එහෙම බේත් දාන්සක් කොහෙද බන් තියෙන්නේ මෑතන්දා සෑ යාට වරෙන් ඇයි සර් මම මෙතන පණ යනකල් නිකන් බේත් ලියනවා ඔබ මෙතන නිකන් ඉඳලා ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගන්නවා නේ ඒක හරි නෑ නේද මට ඇත්ත කියහන් ගහන්නේ පා සර් නිදැතෙහි අවසට ඔක්කොම ටික එකතු කරලා දෙන්න සර් මම ගේන ලෙඩ්ඩුන්ට හොඳට බේත් ටික දෙන්නකෝ එහෙමද කො බලන්නකෝ කොලෙඩා මුලින් ඉඳලා අපි බලමුකෝ නම කියන්න බලන්න අම්මේ සෝමාරිගේ අහිංසකෝ සෝමාරිගේ අහිංසක ගේම බලන්න මොකද අමාරුව? කියන්න තරම් ඒ ඇති අමාරුවක් නැන්නේ. ඇවිනියෝ අමාරුවක් නැත්තම් මොකටද මෙහෙත් යන්නේ? අමාරුවක් නැහැ මේ. හිරිවැටි කියන යන කැක්කුමත් තමයි තියෙන්නේ. කොහෙද හිරිවැටි කියන යන කැක්කුම තියෙන්නේ? මේ බෙල්ල තියෙන්නේ මේ ડોක්ටර් මෙන්න මෙතන. ඔබ මේ දන්න කියන හිතවත් එකට ඉන්න හොඳට ආශ්‍රය කරන කෙනෙක් යව්වේ ඔ. අම්මා නිල් වෙලානේ. එහෙම දන්න කියන හිතවත් උන් ඔහම ගහනවාද බං මේ මොකද හේතුව? එහෙම කියන්න තරම් පැහැදිලි හේතුවක් නෑ වන් දන්න කියන හිතවත් කිව්වේ මේ අපේ පවුල තමයි යෝ ඒ තමයි දැත බදල ඉදල් මිටෙන් නෙළුවේ හැබැයි මට නම් සතුටුයි අම්මපා එව මචං පවුලගෙන් ඉදල් මිටෙන් ගුටි ගන්න එක කොහොමද බං සන්තෝෂයක් වෙන්නේ? ඇටෙන්ද මහත්ය දන්නේ නෑ අපේ පවුලගේ හැටි ඉතා සුළු ඇරද්දට දමල ගහන්නේ මාළු වන්නෙන් ඕන් ඉතල් මිටෙන් නිල් වෙන කඩේක සතුටක් නෙවෙයි දහ කියහන්කෝ හරින්න අම්මේ මේ කවුද කිව්වේ අහිංසක නේද නම? එහෙමයි දොස්තර මහත්ය මේ මම දැන් ඔහෙම වාට්ටුවට දානවා හොඳේ දාන්න කලින් මට කියන්න තියෙන්නේ ඇත්තටම ඔහෙගේ පවුල ඔය දෑත බදලා බෙල්ල නිල් වෙන්න ගහපු ඉදල් මිටි පාර ඉතා අශෝබනයි නින්දිතයි මාරාන්තිකයි හොනේ ඒක නම මන් දන්නේ නැහැ ડોක්ටර් අපේ පවුල ඉතින් මේ එයා දන්න විදියට තමයි ඔය ගහලා තියෙන්නේ ඔන් ඒසර් ගහලා තියෙනවා හරි නැතේ ඔන් මිනිස්සු අපි මේ දොස්තර මහත්තය උඹට කියන්නේ කාන්තාව පුරුෂයෙක්ට මෙහෙම දෑත බදලා ඉදල් මිටෙන් නිලන එක අසෝබනයි කියලා තේරුණාද? තේරෙනවා ડોක්ටර් තේරෙනවා මට සර්ලගේ හිතේ තියෙන දුක තේරෙනවා ඕන් මට තේරෙන්නේ නැත්තේ ගෑණියෙක්ට මාරාවේශ වුණාම ඉදල් මිටකින් සෝබන විදියට ගහන්නේ කොහොමයි කියනකෝ? හරි 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 මේ දැන් මේ බෙල්ලේ තියෙන තත්ත්වය හැටියට දවස් දෙක තුනක් විතර ඇඩ්මිට් වෙන්න වෙනවා හොඳේ? දවස් දෙක තුන අනේ ડોක්ටර්. ඇයි දවස් දෙක තුනක් ඉන්න අමාරුද? නෑ දවස් දෙක තුන නෙවෙයි බැරිද මාස 6ක් විතර මාව ඇඩ්මිට් කරලා තියාගන්න ඕන්. මේ නිල කාලේ බිල හොස්පිටල් එකේ නර්ස්ලාට උදව් කරන් ඉන්න බැරිය. මාස 6ක් කාලා බිල මෙහෙලගින්න? ඔහේ හිතුවද මේක හෝටලයක් කියලා? නෑ ડોක්ටර් මං එහෙම හිතන්නේ නෑ. මේ මම මේක මේ අනාථ නිවාසයක් කියලා හිතාගන්නම්කෝ. ආවරයිනේ කතාව. නෑයතෝ. මේ එහෙම මාස ගණන් ඇඩ්මිට් වෙලා මෙතන පිම්බත් ගිලලා ආණ්ඩුවේ මුදල් කාබාසිනිය කරලා දාන්න දෙන්න බෑ තේරුණාද? ගොඩකින්නෝ මට අමතක වුණානේ මේක පාර දීමක් කියලා. මේ රෝහල් පොලිසියට කියන්න ඕනේ ඇටෙන්ඩන්ට්. අනේ බුදුසාරේ බබා සර් මේ පොලිසියට කියන්න නම් එපා සර්. අම්මෝ පොලිසියට කිව්වම අපේ පවුලවත් කියන්නේ නැ අපිව සමාදාන කරලා ආයි පවුල් කවනවා. ඉති මිනිස්සු හොඳයි. මොන හොඳක්ද සර්? හරි සර්ලා මට කියන්නකෝ. සර්ලා පවුලත් එක්ක රණ්ඩු වෙලා පිනංගින් නෑ ඉතින් මේ නේද අටණ්ඩා ඒකනේ සර් අනේ ඒකනේ සර් තාම විඳෝ පවුල් කරවන්නේ නේ වත්තරා සර්ලා දැනගන්න මම මේ හදන්නේ අවසාන පාර කෑම කියලා හිත හදාගෙන
පොලිසියත් ගෙනලා අපිව සමාදාන කරලා මගේ අනාගතය අඳුරු කරලා මගේ සතුට කාබාසිනිය කරන්න දුන්. වාඩ් වදරට ඇඩ්මිට් මෙයාව. යන් අම්මේ හරි කිලි කිලි කිලි. ඊජේක ගේන්නද පයින් යනවද? කමන්නේ ඔය ඕන විදියකට යන්. අම්මගමි. ඉදල් මිටකින් ගැහුවා කිව්වට මට නම් විශ්වාස කරන්න බෑ. නිල් වෙලා තියෙන හැටියට මට පේන්නම කිතුල් පොල් පාරක් වගේ. ඇත්ත කියනවා මොකද උනේ? අයියා කඩවා කියන්න එපා හොඳේ. නෑ නෑ මං කඩවා කියන්නේ. මම විශ්වාස කරනවා උ. අපේ පවුල. ඔව්. මගේ කල් ක්‍රියාව හොඳ කමක් නෑ නෙළුවේ. ඔව්. අපි ඉදල මිටට ගහලා තියෙන කිතුල් පොල්ලක් තමයි ඔ. අම්මේ බෙල්ල. ආ. එනම් මචෝ ඔබ ඩිවෝස් වෙන්න හදන එක සාධාරණයි ඈ මේ අයියේ ඈ පොඩක් ඉතින් මේ මෙන්න මේ 100ක් තියාගෙන පේන්න දෙන්නේ පයකෝ එමින් දියන් ආ මේ ගන්කෝ ටික තපා ගන්න තුව ඉස්පිරිතාලේ ඉන්න විදියක් කියන්ටකෝ ආ විදියක් කියනවා ඈ හැබැයි මල්ලි අවදානම් ඈ ආ අවදානම් නම් මං ආසයි අයියේ කියන්කෝ පොඩි ෂුවට තු පොඩිත් නෑ ඈ ලොකු අවදානම් වැඩක් මොකද්ද මේ ඉන්නව කටුකරෝසනා කියන නර්ස් කෙනෙක් ලස්සනයිද ඔව් ලස්සනයි ලස්සනයි කියන්නේ අව ලස්සනයි ඈ අන්නේ යාට පොඩි පල් පාට් එකක් දැම්මනම් ඇඩ්මිට්ම තමයි හැබැයි තාන පල් පාට් එක පරිස්සමින් සැර වැඩි උනොත් ඇඩ්මිට් වෙන්න වෙන්නේ මෝචරියේ මෝචරියේ මේ මට අයියා මිසීව පෙන්නන්නකෝ මේ ලොකු දොස්තර මහත්තයා ටිකට් කපපු ගමන් මං නර්ස්ට පල් පාට් එකක් දාන්නම් හොඳේ මේ තියෙන වට්ටුව කහතර මේකද මේ හතර බාර වෙන්නේ කටුක රෝසනා මිස් ආර කිව්වා මිස් නේ ඔව් පරිස්සමින් හොඳේ නැත්තම් හතර දියනේ සැතපෙන්නේ වෙන්නේ මෙන්න මේ ගියාගන්නකො මේ අම්මේ හා අම්මේ නැස්ත පල් පාට් එක දාන්න පොඩි ගටක් එන්නත් එක්ක මේ බැරිදයි සර්ජිකල් ස්ප්‍රිට් ටිකක් ගෙනල්ලා දෙන්න වතුරත් එක්ක කවලම් කරලා ගහන්න පුළුවන් නේ යකෝ ඒ පරම කෙලිම මෝචරිය ඇඩ්මිට් වෙන්න දහදන්නේ අන්න හස්තුනේ නෝ අම්මෝ අය බරුවට නිදි වගේ ඉන්න ලෙඩ්ඩු හැමෝම අහගන්නේ ගෙහෙල්ලනි බිස්කට් කොල ඇඩියට තිබිලා අහුනොත් ඇත්තමයි අඬක් කඩනවා හොදේ ලෙඩ්ඩු කියලා බලන්නේ මම හැමෝම දැන් නම කිව්වා මේ විල බේට් එක ගන්න ඕනේ තේරුණාද හා ආ MKVBPAST පාල යකෝ නමේ නිග ඔබි පාල අනේ මම නිදි නාම පුදුම කතාවක් නේ සැපෙන්ද කම්බුනම පොරොගන වකුතු වෙලා බුදු වෙන්නතු මේක ෆුට්බෝල් ගහන්නේ ඈ ඉන්නේ බාමාච්චක කට ගහගෙන හොඳේ දෙනවා සදහටම නිදාගන්න බේද එරොද ආ දෙරුණා ඇතක දෙරුණා මත නිදාගන්න නිදාගන්න බලය වතුර නැතුව කොහමද ඉතින් මෙච්චර ලොකු බේට් කරලා බොන්නේ? කමන්න ඕනම මම අමාරුවෙන් එන ගිරින්නම්කො. ඒ අම්මා. හේ මොකද මිනිහ ඒකලේ? ඒ නස් නෝනා. යකෝ උණ බලන්න දීපු කට්ට නේද ඔබ ගිල්ලේ? උණ. මං ඉතින් බේට් කරලා කියලා දැන් මොකද කරන්නේ? ඒක අවුල්ද නස් නෝනා? අවුල් නේ නම්. එනි මම දැන් කොහොමද මිනිහ අනිත් ලෙඩ්ඩුන්ගේ උණ බලන්නේ? අම්මා.
හරියට හරි අරු 6 මාසයක් ඇඩ්මිට් ඈ ආ පිසාචියා කුකුලෝ අයියෝ බාපි කෑ ගහන්න එපා ඈ අයියෝ ඔය ඉතින් බාපා ගම කෑවනේ සත්ත කරලා බලන්නකො ඉතින් අයියෝ කියල වැඩක් නෑ උඹ නම් බාපේ මරුව ඈ මොකෝ මාළුව මගේ එම කන්න හදනකොටමනේ උඹ කෑ ගැහුවේ අනේ අම්මා මම හිතුව හරිනේ ඉදෝකු විලීපිත දෙකක් දාගෙන කැත යකෝ ඕක කොහින්ද බල මාළු ඇයි නැද්ද ඇයි බං ගිය සතියේ නේද මේ මුළු වලම උඹලා දෙන්න ඉස්සේ උඹලා හිතුවද මේ ඇනේ මාළු පැටව නිකන් බ්‍රොයිලර් චිකන් වගේ දවස් 48 කිලෝ ගන්නට හදනවා කියලා අනේ උඹලා පාපි මේ අපි ඉතින් මේ මාළු කන්නම කියලා නෙවෙයි ඉතින් මේ කරුමෙත පුරුද්දට වගේ බං බිලිපිත්ත දැන් ඉන්නේ අම්මේ උඹලා වගේ උන්ට තමයි බං අර හතර මහා පායෙන් පර්චස් 40 ගන්න කට්ටි කරලා තියෙන්නේ ඉලෙනි බප්පි සුන්දර කටු ඉඹලට මූණලා ඇති බිම් කොටසක් මං වෙන් කරගන්නවා බප්පා මේ ඒක නෙවෙයි බප්පි හා හැමදාම අපි උඹ හොයන් එන එකේ අද මොකද උඹ අපි හොයන් ආවේ අන්නේක තමයි මාට ඔය උඹලට වගේ ඵල ප්‍රයෝජනයක් නැති වැඩ කර කර කාලේ කකා ඉන්න පුරුද්දක් නැහනේ බං මම කළොත් වැඩක් ආයි ඉතින් උඹලා දන්නවනේ අනේ අම්මේ අපි මොකෝ නොදන්නේ අනේ මේ නිකන් හිතහම් බප්පි අපි හැමදාම දෙන වැඩ වලින් අවසානේ එක ගුටි එකක් හරි ලැබෙනවා ඒක හරි උඹ ඉඳලා හිතලා හරි වැඩක් ගෙනහොත් ගුටි වැල්නේ බං හම්බ වෙන්නේ අනික බප්පි අපි ගුටි කෑව ගෙදර ගියා කලුන් තෙල් පොඩ්ඩක් ගහලා නිදාගත්තා ඉමේ බං උඹට උඹ ගෙදර ගිහින් අඩුපාඩුවට පුංචි අම්මගෙනුත් කරවනේ ඕන් ඒකනේ හරි හරි වෙච්ච දේ වුණා එවන් විපත් යලිනම වන්නට වැඩක් කරමුද මොකද කියන්නේ උඹලා දෙන්න බාපි පොඩ්ඩක් හිතා මොන වගේ වැඩක්ද බාපි නිකන් තැලුන් තෙල් බෝතල් කාලකින් වගේ ගොඩ යන්න පුළුවන් සයිස් එකේ වැඩක්ද කියන්කො මේ ශරීරයපද මුදල් අපද අපදින්න කවුරු හරි හොයන්ද ඉන්නේ බාපි හරි එහෙනම් උඹලා දෙන්න නිකා හිට අහල්ලකෝ මම වෙන කායක හරි මේ වැඩේ කරන්න මම යනවා යන්න බාපි හව් 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 කමු කමු නෙමෙයි කරමු මේ පිසා බප්පේ ඔන්නේ බෝඩ් එක අරගෙන මෙන්න මේ ටික ලියහන් රට වෙලාගෙන ඉන්න විදේශ බලවේග පරදවමු අන්නේ ගලියංගෝ ඈ මේ බප්පේ ආ මගේ අත්තකුරු වලට වඩා මේ කුකුල්පණියගේ අත්තකුරු ලස්සනයි ඌට කියන්නේ කො ලියන්නේ කියලා යකෝ මට කෑවලස් ටිකලේ මේ ලියංගෝ කුලෝ විදේශ ආක්‍රමණ වලින් අපි ගැලවෙමු අන්නේ ගලියහන් බලන්නේ ලියහන්කෝ මේ පොඩක් හිටහන් බප්පේ මේ ඇත්ත ගියහන් උඹ මේ හදන්නේ බලලුන් ලවා කොසෙට බාවන්න නේද අනේ බං තෝපි වගේ ඕර පූසෝ දෙන්නේකින් විශ්වාසමන්තකමට කොසෙට යක්කත් බාවගත්ත හැද ගියහන් ඔබට ඉස්සල්ලා බප්පේ බප්පේ උඹ අපේ කකුසෝ උපම් බප්පනේ අනේ අපිට ඇත්ත ගියහන් බාරයත් එක්ක මේ පාර ඡන්ද සටනර බැස්ස නේද ආත් එක්කද බං අර විදේශ බලවේග බාරව ඉන්න කෙනා එක්ක බලට විකාරද බල යකෝ මට රෙද්දකන පාරේ බහලා යන්න ඕනේ මම යන්නේ ඔය දේශපාලනේ පස්සේ මොනදා බලු වැඩේ කළා මට විලිලැජ්ජාව කියලා දෙයක් තියෙනවා ඇයි යකෝ බප්පි ආ උඹේ ඔළුව කොහේ හරි වැදුනද බප්පි මේ මොකෝ බං දේශපාලනේ කරන්නේ නැත්තම් මොන ඉලව්වටද මේ සටන් පාට ලියන්නේ යකෝ ඔය සටන් පාට නෙමෙයි බං එහෙනම් මේ අපේ බිස්නස් එකේ මාකටිං ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් ටික අනේ අම්මේ උඹලා නයි මේ බප්පි ආ පොඩ්ඩක් අපහැදිලි බං ඉලෙක්ෂන් එකකුත් එනවා විදේශ ආක්‍රමණ විදේශ කුමන්ත්‍රණ බෝඩ් ගහනවා දේශපාලන ව්‍යාපාරෙත් නෙවෙයි නං මොකද්ද බං මේ ව්‍යාපාරේ මේ බප්පි ඕන ව්‍යාපාරයක් කරමු අවසානයේ ගල් බෝඩිමේ පඩියන්නේ නැතුව හොඳයි අනේ හිරේ විලංගුවේ වැටෙන එකක් නෙමෙයි නේද මගේ සුදු බප්පි බං පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලහල්ලාකෝ මොකද්ද අපි මේ බෝඩ් ගහන්නේ විදේශ කුමන්ත්‍රණ පරදවමු කියලා ලෝකල් මොනවා හරි විකුණන්න කියලා උඹලට තේරෙන්නේ නැද්ද බං උදාහරණයක් විදියට අපි කියනවා ඇපල් කන්න එපා කන්න අපේ පේර කියලා අපේ මේ ව්‍යාපාරය අපි වැඩිපුර ටාගට් කරන්න සුද්දන්ට බං ඒ කියන්නේ මේ පාර ලෑස්ති කරන්න යන්නේ ලෝකල් කෑමකින් ෆොරින් කෑමක් නේ ඈ පාපේ ඈ මේ බෝඩ් එක හරිද බලහන් ඊවාන් සිරිලකදී සිරිස දිනු උදේශය රැකගන්න අපේ දේ අරගන්න ඕකට හෙල කෑල්ලකුත් දාහංගෝ ආ එහෙනම් දාමු මේ හෙලබිම සරුකෙත වසවිස නැති දේ ඔබ වෙත එමු හොඳයිනේ අන්න
ඉන්නේ මොහොඳ? මේ බප්පි බප්පි. ඔව් ගියා. ඔන්න සුද්දන්ට උනත් බෝඩ් එක දැකලා බඩු ගන්න හිතන විදිහට කඩෙන් එකක් කිව්වා මම. කඩෙන්? ඔව්. ගියහම බලන්න. පියෝ ඕගනික් ෆුඩ් මනි බෑග් ගැරන්ටි. මේ පියෝ ඕගනික් ෆුඩ් කිව්වේ මේ. පියෝ කිව්වේ පියාට ඕගනික් කිව්ව නිකන් ආසරික් වගේ දෙයක්ද බං? කියන්නේ නැන් ඉතින් කෑමනේ. මේ කුකුලෝ. මම මේ බෝඩ් එක ගැන කරදර වෙන්න එපා. ඔබ සුද්දෙක් නෙමෙයිනේ. සිංහල ටික බලාගනින් කොම්පා. හරි හරි හරි. මේ 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 පිසාචයෝ. මනි බෑග් ගැරන්ටි කියලා ගහලා මේ ආපහු බඩු උස්සන් ඇවිල්ලා හල්ලි ඉල්ලයිද බං? ඒකයි මං කල්පනා කළේ. ඔබ හිතන්නේ බාප්පේ සුද්ද බඩු උස්සන් ආයි එයි කියලාද? හරි ආවා කියමුකෝ. බඩු උස්සන් ඈත එනකොට අපි මාරුනේ බාප්පේ. බාප්පේ මේ ඈ ආම කිසි පිළිවෙලක් නැහනේ බං. මේ කඩේ නම මොකද්ද? අඩේට නමකුත් තාම නෑ. මේ එල කෑල්ල දාලා මොකක් හරි ගහන්න ඕනේ බං. එන හෙලනිකා කියලා දාමුනේ. තේරුම්කුත් කියනවනේ හෙල කෑම නිකන් ඉල්ලංකා වගේ. අපි ආ ඊට වඩා හොඳ නැද්ද කඩේ ඉස්සරහින් පොඩි පොල්ලතු පියස්ස බාලා හෙල පියස කියලා දැම්මන. නම තාම හරියට කඩාගෙන යන්නේ නෑනේ බං. පොඩ වෙනස් එකක් ඕනේ බං ගහන්න. මේ එන හෙල වාසි. අර වාසි කෑල්ලට කස්ටමර් ඇදිලා එන ගතියකුත් තියනවනේ. පෙළවාසි කිව්වහම නිකන් පෙළවාසි වගේ නේ මං ඇහින්නේ. මේ නරකද ඔය මුකුත්ම නැතුව නිකන් හෙළ විතරක් දැම්මනම්. හෙළ හොදයි. එහෙනම් බාප්පේ අපි නමට අර්ථයක් දෙන්නත් එක්ක අර අන්නාසිකන්ද මුදුනේ දාමු. අන්නාසිකන්ද? ඔව්. පිටිපස්සේ හෙළත් එක්කනේ. ඔව්. අවදානම් නේ අපේ හෙළ කඩේ මොකක් හරි කේස් එකක් ෆයිල් වුණොත් ගයි බං හෙළට වැටෙන්නේ. අම්මෝ අන්නාසිකන්ද. ඉතකින් යකෝ උඹලා මේ ව්‍යාපාරේ දිනු කරගන්න ධනාත්මක චින්තනයේ පොඩ්ඩක් කතා කරහල්ලාකෝ. කුටි කනේ වුවමනේ මම උඹලා කියන්නේ. කරුමේ. මං හිතන්නේ බාප්පේ කිසිම නැකතක් නැතුව පොල්කේ පාන් පත් නොකර ආරාධිතින් නැතුව කඩය විවෘත කළාමයිද කොහෙද මේ? අපරාධෝ කාට හරි විවෘත කරන්න කියලා ඇන්විලොප් ටිකක් ගන්නයි තිබෙන්නේ. ඒ උනාට බං රෙද්දක් ඇඳන් විවෘත කරන්න ආරාධනා කෙරුවාක්ද කියා? යකෝ මේ අපි දාන කීවෙන කඩිය කියලාද උඹ හිතන්නේ? අපි ඉතින් මෙහෙම කරලත් බලමුකෝ බං. මං හිතුවේම සර්ව සාධාරණ බොරුවක් වංචාවක් නැතුව සත්භාවයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. මේ පිසාචයෝ. ඈ බප්පි. ඔව් දැන් උඹ බීම ටික හදලා ඉවරද? මේ අර පාර යන මිනිස්සු මේ පැත්ත බලවල යනවා. හොඳේ කවුරුරේ ආවොත් දෙන්න දෙයක් තියෙන්න ඕනේ ඈ. හරි බප්පි. ආතරයිටිස් වලට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන කොමඩු බීම එක හරි. ආතරයිටිස් වලට කොමඩු බීම. ඔව්. අරිසස් සහ නහර ගැටි ගැසීම වලකන බෙලි බීම. ඒකත් හරි. ඈ? ඔව්. බෙලියකට තව චූට්ටක් අහදන්න ඕනේ. අහා. ඔව්. ඒ කුකුලෝ. ඈ බස. මේ ජෑම් බෝතලේ පොඩ්ඩක් කරලා ගියා. මොකද ඒ බං ජෑම්? මේ බං ලිවර් එකේ ගල්ලයින් කරන ඩියුල් බීම එකට ගෙඩි දෙකක් දැම්ම චූට්ටක් රහමදි වගේ. මේ ඩියුල් ජෑම් හැටි දෙකක් දැම්මම පට්ට රහයි. දාංගුමට. ඈ. මේ බාප්පේ. ඔව් බං. උඹේ සර්ව සාධාරණ ව්‍යාපාරයට ආශිර්වාදයක් මේ පිසාචයනේ. ඒකනේ බං. අම්මා පා උඹේ කිව්ව ලෙඩවලට ඔය බීම හරියනවද බං? කවුද බං දන්නේ? මොකක් හරි ලෙඩක් ඉස්සරහට දැම්මම බීම ටික විකිනනවනේ. ඇයි බං මොලද කරන්නේ තර? පාරවල් ලයින් වල තියාගෙන බෝඩ් ගහන් ඉන්නේ සීනි අමාරුවට උගුරැස්ස. කොලෙස්ටරෝල් වලට මාතක් හර තියෙන්නේ. ඒකනේ බං. මේ පිසාචයෝ. කමක් නෑ. හැබැයි වැඩේ පරිස්සමෙන් හොඳේ. හරි හරි. අනික ඉතින් වාසවිස නෑනේ ඌ ඇනේ බං. ඉවනේ ඉවනේ. මේ තව ඉතින් අපේ ගම දැනෙන අඩු වේදමින් ගොඩාක් දෙන්න පුළුවන්. පට්ට වෙනස් හෙළබීමකුත් ඉතින් මතක් කරලා ඔහොමම හදන්න බලාලෑ. ආ එහෙනම් බාපෝ ලාවලු බීම. මේක පට්ට වෙනස් දෙයි. අඩු වේදමින් හදන්න පුළුවන් ඕන්. ඔන්න කිව්වා. ලාවලු බං කුකුලෝ. ලාවුළු හොයාගන්න අමාරුයිනේ බං. අනික ගණනුත් එක්ක. ලාවුළු ගණන් වුණත් හොයාගන්න අමාරු වුණත් අවුලක් නැහනේ බාප්පෝ. මේ දවස්වල වට්ටක් කලාබෙට තියෙනවනේ. එක ලාවුළු කෙටියට වට්ටක කිලෝ 5ක් දැම්මේ කි. පාටයි පිනුමයි රසයි එක ගාන්ට යනවා බං. වචකොල වට්ට මචන්නේ. වට්ටක දැම්බුවා. කීකලා පදමට සීනි දැම්මා. සර්ව සාධාරණයි සර්ව සාධාරණයි. නැත් බාප්පේ. අනේ උඹලා වගේ ජෝඩුවක් මට සදා වාසනාවන් බං. තැන්කියු බාප්පේ. ඉතුටි. මේ එතකොට කූල් පැත්ත හරි නේද? මේ හොට් පැත්ත කොහමද? යකෝ අපි එව්වත් කරනවද බාප්පේ? උඹ කලින් කියන්නේ බෑ. ඉතින් අම්මා සුටෝස් ගන්න වෙලාව මහතුගෙන් අරන් එන්න. බාප්පේ ඇටි කෑන් එකක් අද්දා.
බොය මොනවා කියන්නද යන්න හදන්නේ අයිබා පෙව්වත් විලගාව හදන්නේ හෙලෙව්වනේ පළවෙනි සතියෙම ඇතුළට යන්නද හදන්නේ පොඩ්ඩක් ඉවසන් හිටුකෝ මේ කුකුලෝ අප්ප බෝ ඔසුපෙන් නදුව නේද බං ආ ඔසුපෙන් හරි බාප්පෝ බෙලිමල් රණවරා පොල්පලාව අනේ මේ මිනිස්සුන්ට බොන්න දෙන දේවල් වලට වංචාව නැතුව හරියට කරහන් හොඳේ මේ ඉරමුසු නෑ මේ ඉරමුසු කරදරයි බාප්පේ සුවඳ හොයන්න පුළුවන් හින්ද වෙනමම හදන්න බෑ බෙලිමල් පොල්පලා රණවරා නම් අවුලක් නෑනේ එව්ව තුනම එකට දාලා තැම්බලා වෙන වෙන වාචන වලට දෙන්නව ඕන් ඔව් ඉතින් එහෙමත් වැරද්දකුත් නෑ ඉතින් නේද බප්පේ ආ බං තාම කිසිම කස්ටමර් කෙනෙක් ආවේ නෑනේ බං මේ බලන්කෝ උරන් රොටි මණිබිත්තු පුරුදුඩ බත් ලූල් මාළුව කළුපොල් මාළුව කිම්පුටු කැකිරි ඒ ඔක්කොම වේලෙනවා බප්පේ පොඩ්ඩක් හිතාන් ඉතින් පොඩ්ඩක් හිතාන් කවුරු හරි කස්ටමර් කෙනෙක් ආවහම බලන්කෝ මෙව්වට තියෙන මාකට් එක ඊට පස්සේ කාලා ගිහින් තව කෙනෙක්ට කියලා කටින් කට ගිහිල්ලා ඕම් බලහ වැල නොකැඩි මෙතෙන්ට එන හැටි ඈ මේ බප්පේ ආ බං විවුර්ත වෙන්නත් එක්ක කවුරු හරි එනකල් මේ පුරාම් පිටු කෑල්ලක් හක්කද තියලා අල්ලමු යා අල්ලන්නපා ඩක් හිතාන්ක මස්ත බාල්දු නොකර බඩු ඉතුරුනොත් බැරියා පස්ස කන්න ඉතාල පොඩ නිකම් පේන විදියට ඉතුරු වෙයිදෝ කියලා හිතෙනවා නේද බං ඒක නෙපා හට හට අන්නේ යකෝ කියනකොටම කස්ටමර් කෙනෙක් එනවා මේ සර් කියලා කතා කරාල්ලා හොඳේ සර් ඈ හරි බාපෝ ආ එන්න සර් එන්න වෙල්කම් ටු හෙලෝ ටේක් අ සීට් බ්‍රෙක්ෆාස්ට් නෝ කුකුල් බූරු මේක හෙල බොල සිංහලෙන් කතා කරපියකෝ උටා මේ මහත්තයා මේ උදෑසන ආහාරයට මොනවද ඇනුම් කරන්නේ ආ රයිස් දන්න රයිස් ෆ්‍රයිඩ් රයිස් ඩබල් එව ආ එවන නෑනේ මහත්තයා අයියෝ එවන නැද්ද නෑනේ එන කරියන්නේ එනඟ එල එල ඈ බාප්පේ පළවෙනි කස්ටමර් කියා එන මණිවිට්ටුවක් අහංගෝ මොන කරුමයක්ද බං මේක එනේන එක උදේ කෑමට ඉල්ලන්නේ පරාටා බිත්තර රොටි නාන් පාන් මොන කරුමයක්ද මේ හෙල කෑම කන්න එකෙක්වත් නැහැනේ බං මම පටාරියන් ගාලා පුෂ්පම් බේකරියට දුවලා පාන් පහක් අරන් එන්නද ලීස් කරක් පොඩකුත් එක්ක ඈ එපා බං එපා දැන් වියදම් කළා මදයි ඔය එමේ පිසා මොකද මචං කැලඩ් ලීක්ස් කියන හදුවේ නෑ බං ඉනේම් ෆ්‍රයිඩ් රයිස් ඉල්ලන ඉන්න කුරුළු තුඩ ෆ්‍රයිඩ් රයිස් එක ගන්න නාගිරදේ නම් ලිස්ටික දැම්මා රසකාරක දැම්ම කරකෝල දුන්න හැංගි ගෑවිලම යන්න එපා 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 පාඩු පිට පාඩු උනත් අපි අපේ කම රැකගෙන හෙළ ආහාර පාන විතරයි මෙතන දෙන්නේ තේරුණාද මට හොඳටම ෂුවර් වැරදිලා හරි එකක් කෑවොත් වැල නොකැඩි මෙතන මිනිස්සු වෙනවා ඈ වැල නොකැඩි කිව්වම දැක්කේ මේ බාප්පේ ආ බං තවත් ඩෙසර්ට් එකට දෙන්න කියලා ආපු වැලගෙඩිය මෙන්න මැස්සෝ අනහ මේ පොඩ මේකින් බිමට බාපු වැලයක් වගේ කෝ බලන්න චප් වෙලාද කියලා ඔව් නේ කෝ බලන්න එන්න බෑ යකෝ මයි පොඩක් චප් වෙලානේ අනේ අම්මේ ඔය ඉතින් උඹලා දෙන්න ඔතන වැලකාපු පබිලෝගේ වැලකකා ඉන්නේ නැතුව හන්දිය පැත්තට ගිහිල්ලා පොඩි පබ්ලිසිටියක් දීලා කඩේට කස්ටමර්ස්ලා ටිකක් අද්ද ගන්න බලහල්ලාකෝ ආ යන්න දෙයක් නෑ බාප්පේ ඔන්න කියනකොටම එකෙක් නෙමෙයි මේ කස්ටමර් කෙනෙක් කෙනවා මල දෙන්න පැත්ත කීටාලා මේ පාර මම හැන්ඩල් කරන්න එන්න මාත්‍ය මේ මොනවද කන්නේ මේ දේශීය දේවල් නේද තියෙන්නේ ඇමුදලාලි ඇත්තටම මේව පිරිසුදු කෑම එහෙම නේද මහත්තයාට කියන්න අපේ මේ හෙළ ආහාර වෙළඳ සැලෙන් ආහාර ගත්තාම ඔව් ආයි වර්ණ සුබ බල තුෂ්ටි පුෂ්ටි ආදිපතිනා කියන ආනිසංස අටම ලැබෙන ඕන්න අනිකර හෙළනේ එහෙමද අපන්න වාඩියු මුනේ වාඩිනු හත වාඩි මොනවද බොන්නේ අර බෝඩ් එකේ දාලා තියෙන්නේ ලාවුළු බීම් එකක් ගේන්නකෝ ආ දෙන්න සර් මේ අර වාට් ලුකින් මේ ලාවුළු බීම් එකක් ගේන්න කිව්වට කවුරුත් නැ නෙමේ මම්ම ගේන්නන්නේ ගොඩක් ඉන්න සර් සවාඩිලා ඉන්නකෝ ආ දැන් ගොඩක් කල්ද හෝටලේ දාලා ආ මේ සෑහෙන කාලයක් වෙනවා ආ ගේනවා නේද ආ මෙන්න සර් මෙන්න ලාවුළු බීම් එක ආ ලාවුළු නේද? ඔව් ලාවුළු මහත්තයා. පොඩි වට්ටක් කරහකුත් එනවා නේද? වට්ටක්? නෑ තනි කරලා ලාවුළු. ආ එහෙමද? මම මහජන සෞඛ්‍ය පරීක්ෂක. ඈ ඔව් මේ
ලාවුළු බිම සාම්පල් එකක් මට දෙන්නකෝ අරන් ගිහලා චෙක් කරලා බලන්න නෑ නෑ සර් චෙක් කරන්න දෙන්න අම්මා පවේ වැරදිලා වට්ටක බීම එකක්නේ දීලා තියෙන්නේ සර්ට ඇත්තද මට හිතුණා ඔහෙගේ ගෝලයා වට්ටක් ගාලා ලාවුළු බීම එක දෙනකොට අනිවාර්යෙන්ම ඔකේ වට්ටක් ඇති කියලා දානවා නඩුවක් හොදේ අනේ පව් මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.